ආයුබෝවන් කුක් විත් චූටි චැනල් එකට ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ වෙජ් කට්ලට්. ඒක සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය සඳහන් කරලා තියෙනවා. ඉස්සෙල්ලාම මම කුඩාවට කපා ගත්ත අලු කෙසෙල් ටික බැද ගත්තා. ඒක තමයි මේ පේන්න තියෙන්නේ. දැන් මම pan එකක් ලිපේ තියලා ඒකට සුදු ලුණු, ඉඟුරු, ලුණු, කරපිංච, රම්පේ, අමු මිරිස්, කුරුඳු පොතු දාලා හොඳට බැද ගන්නවා. ඊට පස්සේ කුඩාවට කපා ගත්ත කැරට් ටික එකතු කරලා ටික වෙලාවක් හොඳින් බැදෙන්න හරිනවා. කැරට් ටික බැදීගෙන එනකොට බෝංචි ටික දානවා. බෝංචි ටිකක් දාලා බෝංචි ටිකත් හොඳින් බැදෙන්න අරිනවා. ඊට පස්සේ ලීක්ස් ටික දානවා. ඒකත් ටිකක් බැදීගෙන එනකොට බැදගත්ත අලු කෙසෙල් ටිකත් එකතු කරනවා. ඊට පස්සේ හොඳින් කලවම් කරනවා. කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරලා හොඳින් මිශ්‍ර කරනවා. සැල්දිරි කොළපාට කොටස දැන් තමයි එකතු කරන්න ඕනේ. ඊට පස්සේ තඹගත්ත අල ටික එකතු කරලා හොඳින් මිශ්‍ර කරනවා. දැන් මේ ඔයගලන්ට පේන්න තියෙන හදාගත්ත කට්ලට් මිශ්‍රණය. දැන් එක ලිපෙන් බාලා දෙහිෂ එකතු කරගන්නවා. අවශ්‍ය පදෙමට ලුණුත් රහ බලලා එකතු කරගන්න. දැන් මේක වෙජ් කට්ලට්නේ. ඒක නිසා මම පැතලිවට හදාගත්තා. පැතලිවට හදාගත්තා. ඊට පස්සේ විස්කෝත් කුඩු වල එක සැරයක් තවරලා ඊට පස්සේ පිටි හදාගත්ත පිටි බැටර් එකට දාලා ඊට පස්සේ ආපහු විස්කෝත් කුඩු දවටලා ගැඹුරු තෙලේ බැද ගන්නවා. පාම් පිටි වලට කෝන් පිටි එකතු කරලා ලුණුත් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. කරගෙන බැටර් එක හදාගන්න. මෙතන තියෙන්නේ මම හදාගත්ත කට්ලට් ටික. ඕගලන්ට මේ කට්ලට් ලොකු වැඩි නම් එකෙන් මේ පොඩි කරලා හදා ගන්න පුළුවන්. මගේ වීඩියෝ බලන්න, subscribe කරන්න, ඔබගේ අදහස් පාතින් comment කරන්න.